රුසියානු ජනපති විලද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හේගේ ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය නිවේදනය කළේ යුක්‍රේන යුද්ධය තුල මානුෂත්වයට එරෙහි අපරාධ සඳහා රුසියානු ජනපති විලද්මීර් පුටින්ට එරෙහිව චෝදනා එල්ලවන බවයි. මේ සමග රුසියානු රජයේ නිලධාරිනියක වන මාරියා ලොවෙඩා අත්අඩංගුවට ගන්නා ලෙසද වරෙන්තුව නිකුත් කර තිබෙනවා. මෙහිදී මාරියා ලොවෙඩා වෙත චෝදනා කර තිබුණේ යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්‍රේනයේ දරුවන් රුසියාවට පැහැරගෙන යාමේ චෝදනා මතයි. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් විශේෂ මට්ටමේ නඩු විභාගයක් පැවැත්විය යුතු බව දැනුම් දී තිබුණා. යුක්‍රේන යුද්ධය ආරම්භ කිරීමට නියෝග ලබා දීම තුළින් සියලුම අපරාධ සඳහා රුසියානු ජනපති වගකිව යුතු බව මෙම නියෝගය තුළින් දැනුම් දී තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර වාර්තා සඳහන් කළේ මෙම වරෙන්තුව නිකුත් කර තිබුණද මෙම නඩු විභාගය ඉදිරියට ගමන් කිරීම ප්‍රායෝගිකව සිදුවීමේ හැකියාව සීමිත බවයි. රුසියාව ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය තුළ සමාජික රාජ්‍යයක් නොවන බැවින් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බව දැනුම් දී තිබුණා. මෙම සැකකරුවන් වෙනත් රටකදී අත්අඩංගුවට ගැනීම හැර නඩු විභාගයක් පැවැත්වීමට විකල්ප නොපවතින බව හෙළි කර තිබෙනවා. යුධ අපරාධ අධිකරණය නිකුත් කළ වාර්තාවක් තුළින් කියා සිටියේ යුක්‍රේන යුද්ධයේ මේ දක්වා කාල සීමාව තුළ සිදුවී ඇති දහස් සංඛ්‍යාත යුධ අපරාධ සඳහා රුසියාව සම්බන්ධ බවට සාක්ෂි පවතින බවයි. මේ අතර රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම අත්නොමතික මට්ටමේ වරෙන්තුව ප්‍රතික්ෂේප කරන බවයි. රුසියාව යුධ අපරාධ අධිකරණයේ සමාජික රාජ්‍යයක් නොවන බැවින් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා සඳහන් කළා. මෙය බටහිර අවශ්‍යතා මත සිදු කරන්නක් වන අතර මේ සම්බන්ධයෙන් නියමිත මට්ටමේ ප්‍රතිචාර පළ කරනු ලබන බව දැනුම් දී තිබෙනවා. මේ අතර යුක්‍රේන රජය සඳහන් කළේ මෙම වරෙන්තුව නිකුත් කිරීම පිළිබඳ සතුටට පත් වෙන බවයි. මෙය ආරම්භය පමණක් වන අතර අපරාධකරුවන් නිසි දඬුවම් ලැබනු ඇති බව යුක්‍රේනය දැනුම් දී තිබෙනවා. මෙම තීන්දුව ජාත්‍යන්තර මට්ටමේ අර්බුද රැසක නවතම මට්ටමේ ආරම්භය විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.